අද අපි ඇවිල්ලා ඉන්නේ ගල්බොක්ක කැස්බෑ අනාථාගාරයකට. අපි ආවේ කැස්බෑව පිළිබඳ ඉගෙන ගන්න. දුරින් ඉන්නවනේ මීටරේ මාස් දාලා අපි යමු වැඩේට. අද අපිත් එක්ක ඉන්නවා අපිට මේ උපදෙස් ටික දෙන්නේ ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරී අපේක්ෂකයෙක්. අපි යමු කැස්බෑව පිළිබඳ ඉගෙන ගන්න. ආසේ ගලවන සෞඛ්‍ය ආරක්ෂිත නීති රීතීන් වලට පොඩ අනුකොඩ මීටරය දුරින් ඉඳගෙන මේ අපි ඇවිල්ලා ඉන්න තැන ගැන මට වඩා හොඳට දන්නේ මෙතන. මොකක්ද මේ මොකද්ද මේ කියන එක අපි බලන් ඉන්න යතුරු ප්‍රේක්ෂකින්ට කියලා දුන්නදින් කොට. ඔව් ඔයාලා දැන් මේ ඇවිල්ලා ඉන්නේ අපි මේ කැස්බා අනාථාගාරයේ බිත්තර සුරක්ෂිත තබන ස්ථාන. කියන්නේ බිත්තර අරගෙන يعني අපි වෙනම කෘතිම අභිජනන මධ්‍යස්ථානයක් මෙතන හදලා තියෙනවා. දැනට ලෝකෙ කැස්බෑව වර්ග හතක් ඉන්නවා. විශේෂ හතක් ඉන්නවා. ඒ හතෙන් ලංකාවට සංක්‍රමණය වෙනම විශේෂ පහින් විශේෂ තුනයි ඉන්නේ මෙතන. ඒක විශේෂයක් නෑ. හැබැයි තව විශේෂයක් ඉන්නවා. ඒ කට්ටිය ගොඩාක් කලාතුරකින් තමයි එන්නේ. තව දෙයක් තමයි ඒ විශේෂය සාමාන්‍ය තත්ත්වයටදී අපිට හදන්න අමාරුයි. යම් බලන්න. හරි. බෑ වගේ මේ කකුල දක්නට ලැබෙන්නේ නැහැ. මේ වගේ ආබාධයට ලක් වෙච්ච කැස්බෑව තමයි මෙතනට ඇවිත් තියෙන්නේ. අපි දකින්නේ ඔච්චරයි. මේක ඇතුළේ ලොකු කතාවක් තියෙනවා. මේ කැස්බෑව කවුද? මේ කැස්බෑවගේ වර්ගය මොකද්ද? මේ ගැන තමයි අපිට කියන්නේ. ඔව්. අපේ ලංකාවට සංක්‍රමණය වෙන මඟ කැස්බෑව පස් දෙනා. ආයි පස් දෙනා තමයි විශේෂයෙන්ම මඩ කැස්බෑව. මඩ කැස්බෑව අපි කියනවා මාන කැස්බෑව, කොළ කැස්බෑව, ඊට පස්සේ පොත්ත කැස්බෑව මඩය. ඔව් මෙතන ඉන්නේ ඔළුගෙඩි කැස්බෑව. ඔළුගෙඩි කැස්බෑව. අන්න ඔළුගෙඩි කැස්බෑව තමයි අපි ඔයාලට අද දැන් පෙන්නන්නේ. මෙයාගේ කියන්නේ මේ අපි ඉංග්‍රීසියෙන් මෙයාට කියන්නේ ලොගර් හෙඩ් සී ටර්ටල් කියලා. හරි. අපි තව කැස්බෑවෙක් ගාවට. ලොකු කැස්බෑවෙක් ඉන්නේ. හැබැයි මේක උඩට එන්නේ අර කැස්බෑව නම් උඩමයි ඉන්නේ. මේ කැස්බෑව උඩට එන්නේ නැහැ. හැබැයි පොඩ්ඩක් හැඩෙත් වෙනස්. කට්ටක් ටිකක් අමුතුයි. මොකක්ද මේ වෙනස? ඔව් ඔයාලට මේ දකින්න පුළුවන් මෙයාට අපි කියන්නේ පොතු කැස්බෑව කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා හෝප් බිල් සී ටර්ටල් කියලා. මොකද අපි එහෙම කියන්නේ මෙයාගේ නිහස ප්‍රදේශයේ නිකන් කුරුල්ලෙක් නිකන් කුස්සෙක්ගේ හැඩයක් ගන්නවා. ඔව්. ඒ නිසා තමයි හෝප් බිල් සී ටර්ටල් නැත්නම් සිංහල පොතු කැස්බෑව. විශේෂයෙන් මේ කැස්බෑව වඩා දුර්වලයි. මේ පොතු කැස්බෑව කියන එක කියන අනිත් විශේෂයට සාපේක්ෂව වඩා දුර්වලයි. මොකද මෙයාලට වඩා තර්ජනේ තියෙන්නේ මේක කට්ට නිසා. මේගොල්ලේ කට්ට ගොඩක් දීප්තිමත් ශයිනි යන කැරපේස් එකක් කියලා. එහෙම ජාවාරම් කරුවෝ මේ. ඔව්. මේගොල්ලෝගේ කට්ටෙන් විවිධ නිර්මාණ. දැන් අපි දන්නවා ඉස්සර ගම්මුලා දෑණි අර ආරච්චිලගේ පනාව. ඒ පනාව හදලා තියෙන මේ කැස් බෑවන් කට්ටෙන් කියලා කියනවා. සහ ජුවලරි බොක්සස් මාද කියන්නේ. ආභරණ පෙට්ටි නිර්මාණය කිරීම සඳහා මේ කැස් බෑවේ කට්ටේ ගන්නවා. ඉතින් මෙයාලට ලොකු තර්ජනයක් තියෙනවා ඒ සම්බන්ධ. මුංචි කැස්බෑව පැටියක් එනවනේ තව කැස්බෑවෙකුත් එනවා. දඟලන. මේ කැස්බෑව පොඩි අරුන්ට වඩා පොඩි. උඹේ පැටවුද නැත්නම් මේ වෙන විශේෂයක්ද? ඇත්තටම මෙයාලා තමයි දැනට ලංකාවට සංක්‍රමණය වෙන කැස්බෑව දෙන පොඩිම කැස්බෑව තමයි මේ කට්ටිය. ඒ කියන්නේ මේ තමයි කරන්නේ. පොඩි අවස්ථාවක් නමුත් මෙයාලත් ලොකු වෙනවා. හැබැයි අනිත් පස් දෙනා සාපේක්ෂව පොඩිම කැස්බෑව වර්ගයේ මෙයාලා මෙයාලට අපි කියන්නේ බටු කැස්බෑව කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඔලිව් රෙඩ්ලි සී ටර්ටල් කියලා. ඉතින් මෙයාලා ආහාරයට ගන්නේ ඇල්ගී වර්ග, ඒ වගේ ශාක ප්ලවාංග මුහුදේ තියෙන ඒ වගේ දේවල්. අයියේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේ කැස්බෑවගේ හරි කවු දැක්කම හරි දුකක් හිතෙනවා. මේ එක කකුලක් නෑ, කකුලක්ද මොකද්ද කියන්නේ, මේ එකගේ අංගයක් නෑ. එතකොට මේ අහිංසක සතාට වතුර යටට කිමිදීමේ අවස්ථාවක් නැති වෙලා ගිහිල්ලා. මේ සත්තුන් ආරක්ෂා කරන්න මේ වගේ ස්ථානවල තියෙන ලංකාවේ තව ගොඩක් ස්ථාන ඇති අපි හිතන්නේ. ඔව්. අනිවාර්යෙන් දැන් මේ මුහුදු සීමාව ආශ්‍රිත, ගොස්තර මුහුදු සීමාව ආශ්‍රිතව දැනට මධ්‍යස්ථාන හතරක් විතර ක්‍රියාත්මක වෙනවා. මේ ඉන්න කැස්බෑවගේ ලක්ෂණය තමයි මෙයා අපිට දැලකට අහුවෙලා හම්බෙච්ච කෙනෙක්. මෙයාගේ ඉස්සරහා පාට
ඒකාදේ නෑ. ලංකාවේ ඕන තරම් සත්තු විනාශ වෙනවා. ලංකාවේ ඕන තරම් අහිංසක සත්තු දැල්වලට අහුවලා ජීවිතේ නැති වෙනවා. ඒ නැති වෙන ජීවිතයක් තමයි අද මෙතන මෙහෙම ආරක්ෂා වෙන්නේ. මේ කැස් බෑවණ තියෙන විශේෂ සර්ජනයක් තමයි මේ කියන දැල්. මොකද දැල්වලට අහුණෙන් පස්සේ ඒගොල්ලෝ මේ පාද කැටින්නර ලක් වෙනවා. මොකද ඒක හිර වෙනවා. ඒක ගොඩක් තීව්‍රයෝ කරන්නේ. ගොඩක් තීව්‍රයෝ කරන්නේ මෙයාලා බේරන්න නැතුව කෙලින්ම මසට ගන්නවා.